අයිබෝවන් Apple Kade නුවන අදත්තාව ඔබත් එක්ක කතා බහකට අපි මෙන්න මේ විදිහට දැන් අපේ කතාවට එදා අරගලයේ දවසේ මැයි 9 එක එක කොල්ලෝ ඇවිල්ලා ලයිව් දාලා කිව්වා අපට මෙන්න ගහනවා මේ කට්ටිය ඇවිල්ලා අපේ සම්පූර්ණම හීනේ විනාශ කරනවා හීනේ විනාශ කරනවා කියලා කිව්වට පස්සේ මාරම නිකන් ලංකාවටම දැනුනේ නිකන් ලංකාවෙම හීනේ වෙනස වුණා වගේ එතෙන්දි මේ බලන්න මේ වීඩියෝ ක්ලිප් එක කොල්ලු ටික දුවල එනවා මේ අර පාරවල් දිගේ දුවල එනවා අර අහිංස කොල්ලොන්ට ගහයි කියලා අතට අහුවෙච්ච හැම එකම අරගෙන එතකොට අර මන් දැක්ක සමාජ ජාලවල වීඩියෝ ක්ලිප් එක සංසන්නේ වෙනවා වරාය හිටපු කොල්ලො කෙල්ලො ටික එහෙම මේ ඇඳුම් පිටින්ම දුවල එනවා මේ අරගල භූමියට එතකොට ලෝයස්ලා ටික ඒ වැඩ කර කර හිටපු තැන් වලින් ඇඳ ඒ විදිහටම දුවගෙන එනෝ අරගල භූමියට එතකොට අනිකුත් සියලුම ශ්‍රී ලාංකිකයන් ඒ කියන්නේ ඒ ළඟ 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 හිටපු මිනිස්සු දුවල එනවා අනේ අරගල භූමියට මේ කොල්ලෝ කෙල්ලෝ ටික බේර ගන්න ඕනේ කියලා ඉවරලා එතකොට එහෙම මේ මම මේ මේ දාන වීඩියෝ ක්ලිප් එක බලන්න මොන තරම් ආත්ම හැඟීමකින්ද මේ දුවලෙන්නේ මේ අපේ ආත්ම සිහිනය තමයි මේ බිඳෙන්නේ අපේ අනාගතය තමයි මේ බිඳින්නේ අපේ සිස්ටම් එක තමයි මේ බිඳින්න හදන්නේ මේ කට්ටිය ගෑන්ලි වල ගහලා එතකොට ඒ කවුන ශ්‍රී ලාංකිකයන් එදා හිටියේ නිර්පාක්ෂික කියලා එතකොට දැන් නිර්පාක්ෂික කියලා වල දැන් ඒ පොදු පෙරමුණේ ටිකක් හිටියනම් ඊට පස්සේ UMP කේ ටිකක් හිටියනම් සජබි ටිකක් හිටියනම් ජනතා විමුක්ති පෙරමුණේ ටිකක් හිටියනම් පෙටුගාමි පක්ෂේ ටිකක් හිටියේ නම් ඒ කට්ටිය අතන හිටියේ එකා වගේ ආගමක් නැහැ දහමක් නැහැ පක්ෂයක් නැහැ පාටක් නැහැ මොනවත් නැතුව එතන හිටියේ එකා වගේනේ එතකොට මේ දැන් ඇවිල්ලිවල මේ කට්ටියගේ මේ රනිල්ලගේ මේ මහින්දලගේ ඇජෙන්ඩා වලට මේ ඇවිල්ලිවල දාපු මේ රනිල් එක්ක දැන් තියෙන මේකත් එක්ක අපිට අපේ සිස්ටම් එකේ තිබුණු වෙනස තමයි අපිට කරගන්න ඕන තිබුණේ අපේ ලංකාවේ දිශානතිය තමයි අපිට වෙනස් කරගන්න ඕන වෙලා තිබුණේ එතකොට මේ දිශානතිය වෙනස් කරන්න මේ ඇවිල්ලිවල දැන් අපේ තෙල් ටිකද මේ අපේ ඇවිල්ලා තියෙන බෙහෙත් ටිකද මේ ඕ තියෙන මේ වලට ලෝකෙ ගිහිල්ලිවල හිඟා ගන්න පුළුවන් නායකයෙක් ගෑනල පත් කරගත්ත කියලා මේ අපේ සිස්ටම් එක වෙනස් වෙනවද ඇයි අපි මේ අරගල භූමියෙන් ඈත් වෙන්න හදන්නේ එතනින් එහාට UMP කාර්යද ශ්‍රී ලංකා කාර්යද JP කාර්යද කියලා නැහැ අපිට මේ සිස්ටම් එක වෙනස් වෙලා මේ සමාජ ක්‍රමය වෙනස් වෙලා මේ එක රටක් එක නීතියක් වෙලා මේ රට හරියට හරි මාර්ගයක දහසා උරුදු සලස්මක් එක මොන ආණ්ඩුවක් ආවත් ඒක වෙනස් වෙන්නේ නැතු වෙන්න ඊට පස්සේ විගණනයට මුළු සියලුම දෙනා යටත් වෙලා ඒ විගණනය මුළු ලංකාවම ඒක බූවල්ෙක් වගේ බදාගෙන ඉන්න ඕනේ ඒ ක්‍රමයක් ඕනේ අපිට පාර්ලිමේන්තුවට අනිසි වරප්‍රසාද දෙන්න ඕනේ VIP කාර් VIP ඇමතිවරු කේලවල මේවල ගහගෙන ඉන්න ඕනේ VIP කේලවල දාන්න ඕනේ එතකොට පොලිසියට ගියාට පස්සේ සර් කේලවල කතා කරන්න ඕනේ නැතුණත් කවන්නේ මහත්තයා ඔබතුමා ඇයි මෙතෙන්ට ආවේ මට සර් මෙන්න මහත්තයා මටත් මෙන්න මේ වැඩේ කරගන්න ඕනේ එතකොට ඒ සමාජ සිස්ටම් එක හරි ගස්සන්න ඕනේ නැද්ද අපි කොහෙද මේ ඉන්නේ අපි දැන් 21 වෙනි සියවසත් පහුකල්ලිවල අපි මේ ඉන්න අපි ඉන්න කාලේ අපි ඇයි මේ තාම අර මේ සිස්ටම් එක කරප්ෂන් කරපු උන්ත එක්කම අපි ආයි ගමනක් යන්න හදන්නේ උන්ත එක්ක අපිට ගමනක් තියෙනවද අපේ ගමන තියෙන්නේ මේ හරි ක්‍රමවේදයක් හදාගෙන තරුණ පරපුරක් එක මේ අරගල භූමියෙන් දුන්නේ සපෝට් එක මේ දුන්නේ හයිය කවුද දැන් අතෑරියේ ඒක නිසා අපි දැන් අපිට මේ රටේ තියෙන ප්‍රශ්න ටික හරි අපිට මේ ක්‍රමයෙන්ම මෙතනින් සිස්ටම් එක වාරු කරගත්ත නැතුනොත් ඕ ක්‍රමවේදය වෙනස් කරලා මෙතෙන්ට හරි ක්‍රමවේදයක් ගෙනාවේ නැතුනොත් එහෙම මතු උපදින එකත් රනිල්ගේ පස්සේ යන්න ඕනේ ඌ ලෝකෙ ගිහින් ඉවල හිඟා කාලේ එනකන් ඉන්න ඕනේ මතු උපදින එකත් මහින්දගේ කවුරු හරි එකෙක් එක්ක ඌ ලෝකෙ ගිහින් හිඟා කාලේ එනකන් ඉන්න ඕනේ අපේ අලුත් නවෝත්පාදන සිස්ටම් එක කඩනවා එතෙන්ට දෝනේ අපිට එතකොට මෙච්චර කාලයකට ඉන්දියාවේ ටාටා බස්ටික් ගහනෝ
බජාජ් බයික් එක ගහනෝ, ඊට පස්සේ පියාජෝ ත්‍රිවිල් එක ගහනෝ, බජාජ් ත්‍රිවිල් එක ගහනෝ, ඊට පස්සේ චීනේ ගහන්නේ නැත්නම් මොනවද? හැම දෙම ගහනෝ. ලංකාවේ මොනවද ගහන්නේ? පෙස්සන්. අනිත් එක උඩට යනවා නම් ඌට විරුද්ධව පෙස්සන් ගහනෝ. ඉතින් මේ සිස්ටම් එක කඩන්න ඕනේ නැද්ද අපි? අපේ නව උත්පාදන ක්‍රමවේදයක් හරිගස්සන්න ඕනේ නැද්ද? එතකොට මේ ඉන්න කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ අලුත් සංකල්ප ටික මේ ගෙනල්ලි වල මහ පොළොවේ පැල කරන්න ඕනේ නැද්ද? එතකොට ඒක සම්පූර්ණම මේ ඇයි පිටිපස්සට ගන්න හදන්නේ? කට්ටියක ඇජෙන්ඩා එක එකේ තියෙනවා නම් ඒව පෞද්ගලිකව තියාගන්න. නමුත් මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ අපිට. මේ සිස්ටම් එක වෙනස් වුනේ නැති දවසට අපේ මතු උපදින දරුවෝ අපිට කවදා හරි දෙස් කියන්නේ උන්. අපේ දෙමව්පියන්ට, අපේ සීයේ තාත්තලාට ඔකුන්ට හෙනම ගහන්න ඕනේ කියලා කියයි කවදා හරි. මොකද ලෝකෙත් එක ගැටෙනෝ හිඟා කාලා එක එක තැන්වල විකුණලා ඊට පස්සේ උන් ඇවිල්ලිවල උන්ගේ ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතියක් වශයෙන් උන්ට රටේ පැවත්ම නැහනේ. උන් එක එක රටවල් වලට විකිණලානේ. එහෙම ජාතියක්ද අපිට ඉතුරු කරලා යන්න ඕනේ? එතකොට දැන් මගේ තාත්තා මට කටවචනෙන් කියනවා, පුතේ මේ උඹගේ ඉඩම උඹ ගෙයක් හදාගනින් කියලා. මම මේ රටේ ඉඳගෙන අනේකවද දුක් විඳලා කරන්න තියෙන ඔක්කොම බැල මෙහෙවරකම් කළා. යුරෝ එක හම්බ කරලා ලංකාවට සල්ලි ටික දානවා. සල්ලි ටික දැම්මට පස්සේ තාත්තා මගේ ගේ හදනවා. මගේ ගේ හදලා ඔක්කොම ඉවුනාට පස්සේ තාත්තට මොකක් හරි ආපු අසීරුතාවයක් කියලා වෙන තාත්තා මගේ හීනේ සම්පූර්ණම ගේ විකුණලා දානවා කාට හරි මේ එයාගේ ප්‍රශ්න විසඳගන්න. විසඳගත්තට පස්සේ ප්‍රශ්නේ මම කතා කරාට පස්සේ තාත්තා කියනවා, පුතේ මට කරන්න දෙයක් නැහැ, මගේ ගේ උඹගේ ගේ විකුණන්න උනා මට මෙන්න මේ වගේ ඇවිල්ලිවල මේ ප්‍රශ්නයක් උනා කියලා. එතකොට මගේ සම්පූර්ණම හීනේ. මම කවදා හරි මේ මම කියලා කියන්නේ මගේ තාත්තා ගේ විකුණලා නෙවෙයි, මම කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න කවුරු හරි කොල්ලෙක් කෙල්ලෙක් අපි ආදර්ශයට අරන් කියන්නේ. එතකොට ඌ ගිහිල්ලවල කවදක හරි ගිහිල්ලවල ඌ කසාදයක් බඳින්න ඕනේ. ඌ ලස්සන පවුලක් බලාපොරොත්තු වෙනවා, දරු පැටවු ටිකක් බලාපොරොත්තු වෙනවා, ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. ඒ ජීවිතය එහෙම්මම කඩාගෙන දානවා තාත්තා එතන. එතකොට ඒ තාත්තා වගේම මේ තාත්තා දැන් ඇවිල්ලිවල ගෝඨාභය නන්දසේන ඉස්සරහට ඇවිල්ලිවල කවුරු හරි එකේ ස්ක්‍රිප්ට් එක ලියලා දෙන එක ඇවිල්ලිවල ඒක කියනවා, මට IMF එකට යන්න පරක් වුණා, ඇත්තට මම ඒක වැරද්ද පිළිගන්නවා, මට කුෂිකර්මයට මේ රසායනික පොහොර එක ඒ ගත්ත තීරණය මම වැරදියි කියලා අද පිළිගන්නවා. එතකොට මම මේ ක්‍රමවේදයක් නඩත්තු කරපු එක වැරදියි කියලා වෙල පිළිගන්නවා. එතකොට මගේ තාත්තයි මේ තාත්තයි, එතකොට අර තාත්තා සමාවෙන්න පුතේ උඹගේ සල්ලි ටික ඔක්කොම ඉවරයි, උඹගේ හීන ඉවරයි, මට විකුණන්න උනා කිව්වගේ මේ රටේ දිසානතිය විනාශ කරන තාත්තා ජනාධිපති ඌ ඇවිල්ලිවල මෙතන ඉස්සරහට ඇවිල්ලිවල කියනකොට මට සමාවෙන්න කියලා කියනකොට රටේ දිසානතිය කොහටද කියලා තියෙන හිඟා කරන තත්ත්වයට පත් කරලා තියෙන්නේ. එතකොට ඉතින් අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ නැද්ද? එතකොට අර එදා මැයි 9 වෙලා අර මහින්ද රාජපක්ෂ, ඒ වගේම ජෝස්ටන්ල අරක ඉන්න ඕ දේශපාලු තෙන්නකොන්ල මුන් ඔක්කොම ඇවිල්ලිවල අවසානට අතන රාපෝල නාලාග්‍රියත් වගේ උන් ටික ඔක්කොම ෆෝම් කල්ලිවල අරගල භූමියට ඇවිල්ලිවල ගැහුවා. අවසානට ගහලිවල මොකක්ද උනේ? ගහනකොට ගැහුවේ ඒ අරගල භූමියට උනාට රිදුනේ මුළු ලංකාවටම. ඒ ලංකාව අද මොකද්ද උනේ? ලංකාවේ එක තැන හිටගෙනවල ඔක්කොටම ගැහුවා. ඒ ගහනකොට ඒ ඇස්සේ හිටිය මහින්ද පැටව්, රනිල් පැටව්, ජෝන්සන් පැටව්, හොර යක්කු ඒ ඇස්සේ හිටියා. ඒ උන් ටික නිසා මේ අපේ අරගලේ පාව දෙන්න ඕනේ නැහැ. හොරකම් කරපු එක මහින්ද පැටියෙක්ම තමයි, රනිල් පැටියෙක්ම තමයි. ඌ එතනින් එහාට අපිට ඌ රකින්න ඕනේ නැහැ. හැබැයි අරගලේ අල කරන්න දෙන්න හොඳ නැහැ. ඒක නිසා මේ අරගලේ අපිට ඕනේ. එදා රිදුනේ මුළු ලංකාවටම රිදුනනම් මේ අරගලේ හරි තැනක තිබුණා. ඒ අරගලේ අදටත් ඕනේ, හෙටටත් ඕනේ. අපිට මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. රනිල් ලැබිල්ලිවල ඌ නහයෙන් අනනු මගේ මේ ප්‍රශ්න ටික මේ අපි කතා කරනවා, අරයත් එක්ක කතා කරනවා, මෙයත් එක්ක කතා කරනවා කියලා මූ බොරුවට අපිට බබා පෙන්නන්න හදනවා. ඌට කතා කරලිවල ඔකුන් හිඟා ගන්න, ඔකුන් ගිහිල්ලිවල හිඟා කාලා අපේ රට කෙලවල දාන්න හදන්නේ. එතනින් එහාට ඕකුන් ඇවිල්ලිවල ලංකාවේ මිනිසුන්ගේ මේ සිස්ටම් එක චේන්ජ් එකත් එක්ක ලෝක මිනිසුන්ගේ හරි ආසාවක් තිබුණා, ලංකාවේ මිනිසුන්ගේ හරි ආසාවක් තිබුණා මේ කරප්ෂන් වෙච්ච මේ සිස්ටම් එක වෙනස් වෙනවා, විනාශ වෙච්ච දවසට මේක හොරකම වංචාව දූෂණය නැති වෙනවා කියලා දන්නෝ. නව පිබිදීමක් එක්ක මේ රට වෙනස් කරන්න ඕනේ, මේ රට දැන් අපේ රට නැත්තනම නැතිලා තියෙන, අපි ඔක්කොම එකා වගේ නැගිටින්න ඕනේ කියලා වෙල හිතේ තිබුණු ඒ ආසාවෙන් දෙන්න හිතාගෙන හිටියේ රත්තරම් පවුම හරි.
එක ඩොලර් එක හරි යූරෝ එක හරි ඒක ඔක්කොම මුන් මේ 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 අරගලේ අපේ අපේ උන් ඔක්කොම දැන් අරගලේ අතාරින්න හදනෝ කොහෙටද මේ මොකටද මේ ඇයි මේ 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 සිස්ටම් එක වෙනසත් එක්කම අපේ මිනිසුන්ගේ ලොකු පිබිදීම ඒක ප්‍රයෝජනෙට ගමු ඒකෙන් තමයි මේ රට නැගිටවන්න තියෙන්නේ නැත්තම් ඇවිල්ලා රනිල් කියන සක්කිලි ඇවිල්ලිවල්ලා ඌට ඇවිල්ලා කරන්න පුළුවන් දැන් නැහැ ඌකට ඌට පුළුවන් කරන්න ගිහිල්ලිවල්ලා සමනලේ වගේ ගිහිල්ලිවල්ලා ලෝකෙ හිඟා ගන්න විතරයි ඔකුන්ට හිඟා කාලේ සල්ලි එපා අපිට දැන් ඇති අපි ණය වෙලා තින් නැති වෙන ගාම්ම මතු උපදින දරුවත් ලක්ෂ 9කට වැඩිය ණයයි දැන් එතනින් එහාට අපි ඕ සිස්ටම් එක වෙනස් කරගෙන අපේ නව උත්පාදන අපේ මිනිසුන්ගේ සෝ ශක්තිය අපි සියලුම දෙනා මහන්සියලා මේ රට ගොඩ ගන්න බලමු එතෙන්ට මේ සිස්ටම් එක ගිහිල්ලා හරියන්නේ නැහැ මුන් හොරා කරන සිස්ටම් එකක් ගිහිල්ලා ඇවිල්ලා මොකටද මේ රනි ලාපු ගන්න කවුද ළඟට ගත්තේ අකිල විරාජ් කාර්යවසම් සාගර රත්නායක වෛද්‍ය අභිවර්ධන ඕ කියන හැත්ත පුරුත්ත ළඟට ගත්තේ ඊට පස්සේ ඕකුන්ට එක්ක අපිට ගමනක් තියෙනවද කොහේද මේ අපි මේ ඒක නිසා මේකේ ඉන්නව බුද්ධිමත්තු ඒක නිසා අපිට මේ බුද්ධිමතුන්ගේ මේ මොලේ අපි ගමු ලංකාවට මේක ආයි අපි ඊශ්‍රායලයක් කරගමු අපි මුල ඉඳලා නැගිටිමු නැගිටිලිවල අපේ විද්‍යාඥයෝ ටික අපේ තරුණ තරුණයෝ ටික අපේ විසායකයෝ ටික අපේ සියලුම ශ්‍රී ලාංකිකයෝ ටික සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන ભેදයක් නැතුව අපි ශ්‍රී ලාංකිකයෝ නැගිටිමු එතෙන්ට අදිටන් කරගමු ගේමට ලෑස්ති වෙන්න අපි අරගලේ අත්හැරින්න එපා අපි අරගලේ අත්හැරිය කියලා කියන්නේ අපේ අම්මා අත්හැරිය වගේ එතනින් එහාට අම්මා කියන ඒ ආදරෙන් රැකබලාගත් රට ඒ අම්මා අතෑරිය වගේ තමයි එතනින් එහාට අම්මා ගිහිලිවල්ලා මහලු මඩමක දැම්මා වගේ තමයි අපි මේ අරගලේ අතාරනවා කියලා කියන්නේ ඒක නිසා මේ අරගලේ අපි අතාරින්න නැතුව අද ඉඳලා ආයි ගැම්ම ගමු අද දැක්ක නේද අද අද සියලුම ශ්‍රී ලාංකික එක්කව වෙලා සියලුම ශ්‍රී ලාංකික මේකයි කියන්නේ ඒක සිංහල දෙමළද මුස්ලිම්ද බර්ගද කියලා නෑ ආගම එතන මොනවත් නෑ අද ඇවිල්ලිවල්ලා වෙසක් සමරුවා එතෙන් දෙන්න ඕනේ අපි ශ්‍රී ලාංකිකය වශයෙන් නැගිටින්න නම් මේ 74ක් කරපු මුන් ටික ඔක්කොටම එකට පොදි බැඳලා ඔක්කොම ගහලා එලවන්න ඕනේ එකට තියලා ගහලා එකට තියලා බැඳලා එලවන්න ඕනේ එදාට තමයි මේ රට හරියන්නේ අදට ගිහිල්ලා එන්න channel එක හොඳයි කියලා හිතනවා subscribe කරන්න අදට ගිහිල්ලා එන්න ආයිබෝන්